සිලු දෙනවා මාදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නම් වන් හැන් කට් එක කොහොමද කරන්න කියලා. හොඳයි, ඉස්සලම ඔයාලා මෙතනදි ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා මේ කාඩ් පැක් එක අල්ලන විදිය. ඒ වගේම මතක තියාගන්න ඔයාලා මේක ඉස්සලම ඉවරනකම බලන්න මම මොනවද කියන කරුණු කියලා. ඊට පස්සේ ඔයාලගේ අයිඩියාස් එක්කවා තනියම මතකෙන් මේක කරන්න. එතකොට ඔයාලට ගොඩක් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා දැන් මාත් එක්ක මේක කරන්න එපා වීඩියෝ එකේදී. පස්සේ කරන්න ඒ වගේ මතක තියාගන්න අර මං කියපු වැදගත් දේවල් ටික. හරි, අපි කාඩ් පැක් එක අල්ලන්න ඕන මෙන්න මේ ආකාරයට. දැන් ඔයාලට පේනවා මහ පැංගිල්ල මෙතන තියෙනවා, පොඩි ඇඟිල්ල, ඊට පස්සේ අනිත් ඇඟිලි දෙක, ඒ වගේ මෙන්න මේ ඇඟිල්ල මේ විදිහට තියෙනවා. මේ ආකාරයට තමයි ඔයාලට ඒක ඉස්සරහට පේන්නේ. හරි, ඉතින් මෙන්න මේ ආකාරයට තමයි කාඩ් පැක් එක තියෙන්නේ. මං ඒ වගේ මගේ අත්දැකීමුත් ඔයාලට කියන්නම් මේ කියන ගද්දි මොනවද වුනේ කියලා වීඩියෝ එක අන්තිමේට. ඉතින් මේ තමයි බේසික් ටික. ඊට පස්සේ ඔයා පුරුදු වෙන්න ඕන මේ කාඩ් පැක් එක සමබරතාවය තියාගන්න එක. ඉතින් දැන් ඔයා උදාහරණයක් විදිහට බලන්න. ඊට පස්සේ දැන් මේ විදිහට අපි කාඩ් පැක් එක තියන් තිනවා. ඔයාලට මේ විදිහට කන්ට්‍රෝල් එකක් තියනවාද කියලා, පාලනයක් තියනවාද කියලා බලන්න. ඒ වගේම මෙන්න මේ අතර තරවල බලන්න කාඩ් වැටෙනවද ඔයාගේ අතින්, නැත්නම් ඒක ගන්නට අපිට හිටිනවද කියලා. ඒ වගේම මතක තියාගන්න අපි කාඩ් පැක් එක මෙන්න මෙහෙම නෙමෙයි අල්ලන්නේ. හරිද? ඒ කියන්නේ අල්ලට වදින විදිහ නෙමෙයි. මේ විදිහට පොඩ්ඩක් ඇඟිලි වලින් උස්සලා තමයි ඒක අල්ලලා තියෙනවා. ඔයාලට පේනවනේ හිටසක් තියෙනවා යට. ඉතින් මෙන්න මේ ආකාරය තමයි අපි ඉස්සලා මේක අල්ල ගන්න ඕන. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ මහ පොඩැඟිල්ලෙන් මෙහෙම කොටසක් කඩන එක. ඉතින් මෙතනදී ඔයාලා පොඩි කොටසක් කඩන්නත් පුළුවන්, නැත්නම් භාගයක් විතර කඩන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරය කැඩුවට පස්සේ ඔයාලා දැන් පේනවා මෙන්න මේ ඇඟිල්ල අපි මෙහෙම අල්ලන් හිටපු එක මෙහෙම රිලීස් වෙනවා. මෙන්න මේ ආකාරයට ඔන්න කැඩුවා. ඊට පස්සේ අපි දැන් මේ ඇඟිල්ල පොඩ්ඩක් අපේ තිබ්බ අර ටච් එක මගහැරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට නැවතත් මෙහෙම කරා. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්න ඕන නිසා පිටිපස පොඩ්ඩක් පෙන්වන්නම්. මෙන්න මේ ඇඟිල්ලෙන් අපි මෙන්න මේ විදිහට පොඩි තැල්ලුවක් දෙනවා මේකට. හරි, මොකද මේ කාඩ් පැක් එක තුන් කලාබර තුනේ කාඩ් එක ඉස්සරහට ගන්න ඕන නිසා. හරි, දැන් ඔන්න මේ ආකාරයට තියෙනවා. මෙතනට ආවා, අපි මේ ඇඟිල්ලෙන් මෙහෙම තැල්ලුවක් දෙනවා. එහෙම දුන්නාට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි ඔයාලට කාඩ් පැක් එක පේන්නේ. ඊට පස්සේ නැවතත් කාඩ් එහෙටම ඇඟිල්ල නම් මේ විදිහට හදා ගන්න පුළුවන් ඔයාලට ඔයාගේ බැලන්ස් එක අනුව. ඊට පස්සේ මේ ටික මෙහෙම අතහැරිය මේ තම්බෙකෙන් මේක වැහුවා. ඉතින් මේක තමයි මෙතනදී සරලවම වෙන්නේ. දැන් මම ඔයාලට කියන්නම් මගේ අත්දැකීම් එක කොහොමද ඔයා මේක ඉගෙන ගන්න කියලා. හරි, මෙතනදී ඔයාලා දැන් පේනවා කාඩ් ගොඩක් තියෙනවා මගේ ළඟ. ඒ කියන්නේ කාඩ් 52ම තියෙන කූට්ටමක් නෙමෙයි මේක අපි සාමාන්‍යයෙන් ගන්නෙ. ඔයා ඉස්සලම් මේකෙන් භාගයක් විතර අයින් කරන්න. ඒ කියන්නේ චුට්ටක් මෙන්න මේ ආකාරයට අයින් කරන්න. ඒකට හේතුව තමයි එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩයි අපි ළඟ තියෙන්නේ. දැන් අපිට තව ටිකක් මේක කන්ට්‍රෝල් කරගන්න ලේසි වෙනවා මෙන්න මේ ආකාරයට. හරි, මෙහෙම කරගත්තට පස්සේ දැන් ඔයාලා මං කියපු පිරවල් ටික අනුගමනය කරලා බලන්න. මං හිතනවා ඔයාලා ගොඩක් දුරට මේ ක්‍රමයේ ඉස්සලම ලේසි වෙයි කියලා. ඉතින් මම මෙහෙම තමයි මුලින්ම ඉගෙන ගත්තේ. කාඩ් මං ඔක්කොම අතර ගත්තේ නැහැ, මොකද මට බැලන්ස් එක හදා ගන්න ඕන නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ආකාරයට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගානට ඉස්සලට වඩා හොඳ ස්මූත් එකක් ඒකේ තියෙනවා. ඉතින් මට ඔයාලට මේක කියලා දෙන්න ඉස්සලම ඕන උනේ, මොකද අපි ඉදිරියට අනිවාර්යෙන් තව කාඩ්සි සම්බන්ධයෙන් ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඒ අතරේ තව ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මං වෙනුවෙන් සහ ඔයාල වෙනුවෙන් කියලා දීම සම්බන්ධයෙන්. හරි, ඊට පස්සේ මං බලාපොරොත්තු වෙනවා ඔයාලට රිවොලූෂන් කට් එක කියලා දෙන්න. මෙන්න මේක. ඉතින් ඔයාලා මේකටත් ආස ඇති. ඒ නිසා ඉස්සලම අපිට මේ බේසික් මූලික දේවල් ටික ඉගෙන ගන්න එනවා. ඒ දේ කරන්න නම් ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හොඳ වැදගත් දෙයක් වෙන්නේ නැති කියලා මේ වන් හෑන්ඩ් කට් එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. ඒ වගේම මේකට කාඩ් පැක් එක බලපාන්නේ නැහැ. ඔයාලට ඕනම කාඩ් පැක් එකකින් කරන්න පුළුවන් මේක. ඔයාලට තියෙන මූලිකම දේවල් ටික ඉස්සලම අනුගමනය කරන එක. ඒ වගේම තමයි ගයිස්, දැන් ඔයාලා මම කියපු විදිහට මේක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මතක දේවල් ටිකෙන් ඔයා ඉස්සලම මේක ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ඊට පස්සේ ඔයා ඒක කරන අතරේ ඔයාලට අනිවාර්යයෙන්ම මතක් වෙයි තව අලුත් අයිඩියාස්, මේක කරන්න මොන හරි තව පහසු ක්‍රම තියෙනවද කියලා ඔයාලට මතක් වෙයි. අන්න ඒ දේවල් එක්ක ඔයා මේ වැඩේ ගලාගෙන යන විදිහට සකස් කරගන්න. ඒක ගොඩක් වටිනවා. මොකද Tamanට ආවෙනික ක්‍රමයක් තමයි හැමදෙස්සම ලේසි වෙන්නේ. හොඳයි, එහෙනම් ඉතින් තවත් අලුත් සුපිරිම වීඩියෝ එකක් ඉක්මනටම හම්බෙමු. මගේ නම සංජිනිෂාන්. ඔයාලට සුබම සුබ දවසක්.